ජලකන්නේ ගොවීන් අතර ලොකු ලුණු වගාව ඉතාම ජනප්‍රියයි. සීමිත ජල සම්පාදන තත්ත්වය යටතේ ලොකු ලුණු වගාව සිදු කරන ගොවි මහත්තුරුන්ට උස්පාත්තිවල ලොකු ලුණු වගා කිරීමත් බින්දු ජල සම්පාදනය යොදා ගැනීමත් වඩා උචිත බව පරිශන අංශ පෙන්වා දෙනවා. ලංකාවේ ලොකු ලුණු වගාව ගත්තාම වැඩිපුරම ව්‍යාප්තලා තියෙන මාතලේ අනුරාධපුර පොළොන්නරුවගේ දිස්ත්‍රික්කවලයි ඊට අමතරව මහලි කලාපවලයි. නමුත් තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ගොවි මහත්තුරුන්ට අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදිතාවේ නැතිකම. සාමාන්‍ය අපි පර්යේෂණ මධ්‍යස්ථානවල ආයතනවල පර්යේෂණ කරලා ලුණු නිෂ්පාදනය හොයාගෙන තියෙන සාමාන්‍යයෙන් හෙක්ටයරයකට ටොන් 40 වගේ අස්සන්නකට යන්න පුළුවන් කියලා. හැබැයි අපේ ගොවි මහත්තුරු ඒව ක්ෂේත්‍රවල ගන්නවද? ඇත්තම කිව්වොත් නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි රෝග සහ දෙවෙනි කාරණේ තමයි මේ ලුණු වගා කරන යලකන්නේ ජූනි ජූලි වගේ මාසවල ඇති වෙන අධික වර්ෂාපතනය. රෝග ගත්තාම ඇන්ත්‍රැක්නෝස් රෝගේ සහ බැක්ටීරියානු කුණුවීමේ රෝගේ ප්‍රධාන වෙනවා. ඊට අමතරව මේ ජූලි අගෝස්තු වගේ මාසවල එහෙම නැත්නම් ජූනි වගේ මාසවල ඇති වෙන අධික වර්ෂාපතනයේ වගාබිම් යට වෙලා යනවා. නැත්නම් අර ඉහතමම කියපු රෝග තත්ත්වය උත්සන්න වෙනවා. මෙන්න මේක නිසා අපි බලාපොරොත්තු වෙන අස්වනු ඉලක්ක වලට යෑමේ හැකියාවක් නැති වෙලා යනවා. නමුත් අපි මේකට විසඳුමක් සෙවිය යුතුයි. ඒ පිළිබඳව අපි දීර්ඝ කාලීනව පර්යේෂණ කරා. එතනදී අපිට හොයාගන්න පුළුවන් වුණා සාර්ථක විසඳුමක්. අපි භාවිතා කරන බින්දු ජල සම්පාදන පද්ධතිය යටතේ භෝග එහෙම නැත්නම් මේ ලුණු වගාව සඳහා අපි වගා පැකේජයක් හඳුන්වා දීමට හැකියාව ලැබුණා. ඉතින් මේ පැකේජයේ ඇත්තම පාදක වෙලා තියෙන බින්දු ජල සම්පාදන පද්ධතිය. ඊට අමතරව තව කරුණු කීපයක් මේකට අපි අදාළ කරගෙන තියෙනවා. එහිදී අපිට පර්යේෂණ මට්ටමින් අපි හොයාගත්ත අපිට ලුණු අස්වැන්න හෙක්ටයරකට ටොන් 40ක වගේ ප්‍රමාණයකට අරගෙන යන්න පුළුවන් කියලා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තිය පුහුණු අංශයත් එක්ක එකතු වෙලා ආදර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරා මේ පසුගිය වසරේදී යලකන්නේදී. එහිදී අපි අක්කර කාලේ පද්ධති 28ක් ගොවි මහත්තුරුන්ට බෙදලා දුන්නා. ලුණු වගාව විශේෂම ව්‍යාප්ත වෙලා පවතින මේ දඹුල්ල ඉබ්බන් කටුව ප්‍රදේශය, දිගම්පතන ප්‍රදේශය, බකමූණ ප්‍රදේශය, කලුන්දෑ ප්‍රදේශය සහ අපි ගත්තොත් මහවිලේජ් කලාපේ තලාව, ගල්නෑව ප්‍රදේශය, ඒ වගේම මැදවච්චය ප්‍රදේශය. ඉතින් එතනදී අපිට ගොඩක්ම සාධනීය අත්දැකීම් දක්නට ලැබුණා. ගොවි මහත්තුරුත් ඒකට සාක්ෂි දරනවා. මේ බින්දු ජල සම්පාදන පද්ධතිය යටතේ වගා කරන්න අපි හඳුන්වා දුන්න පැකේජයේ යටතේ භාවිතා කරන ක්‍රමෝපායන් නිසා සාර්ථක විදිහට මේ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්ම අධික අස්වැන්නක් ගන්න මේ ගොවි මහත්තුරුන්ට අද හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේ අපි ඇත්තටම ඉන්නේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය යටතේ ලොකු ලුණු වගාවක් කරලා තියෙන ක්ෂේත්‍රයක. මම අර විස්තර කරපු විදිහට බක්කි ක්‍රමයට අමතරව අපි භාවිතා කරන තව ක්‍රමයක් තමයි මේ විසිරුම් ජල සම්පාදන ක්‍රමය. නමුත් මෙතනදී අපිට ක්ෂේත්‍ර මට්ටමින් හම්බෙන ගැටලු කීපයක් ගැන කතා කරන එක හොඳයි කියලා හිතුණා. ඇත්තටම මේ ලුණු වගා කරන යලකන්නේ මම ඉස්සලත් කියපු විදිහට ජූනි ජූලි මාසවල ඇති වෙන වැස්සත් එක්ක ඇන්ත්‍රැක්නෝස් නැත්නම් අපේ ගොවි මහත්තුරු කියන දඟර ලොඩේ ඇති වෙන්න තියෙන අවස්ථාවන් ගොඩක් වැඩි. ඊට අමතරව තමයි බැක්ටීරියානු කුණුවීම, බැක්ටීරියා විල්ටක කියලා අපි කියනවා. මෙන්න මේ තත්ත්ව ඇත්තරම බක්කි ක්‍රමය, එහෙම නැත්නම් සාම්ප්‍රදායික මතුපිට ජල සම්පාදන ක්‍රමේ ව්‍යාප්තිය ඉතාමත්ම වැඩි මෙන්න මේ වැස්සත් එක්ක. විසිරුම් ජල සම්පාදන තත්ත්වයටද ගත්තාම ඇත්තම විසිරුම් ජල සම්පාදනය කියන්නේ ඇත්තම කෘත්‍රිම වර්ෂාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අර වැස්ස වගේම යම්කිසි විදිහකට මේ රෝගකාරකයන් ආවට පස්සේ ක්ෂේත්‍රයට ඒවල ව්‍යාප්තිය ඇත්තරම මේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය යටතේ වැඩි තත්ත්වයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ තියෙන්නේ ඒවට උදාහරණ. ඇන්ත්‍රැක්නෝස් රෝගයට පාත්‍ර වෙච්ච ලුණු. මේ පේනවා ඇති මේ ප්‍රදේශය ගත්තහමත් මේ විසිරුම් ජල සම්පාදනයේ විසිරුම් පද්ධතියත් එක්කම රවුමට එහෙම නැත්නම් වක්‍රාකාරයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. මොකද මේ විසිරුම් ජල සම්පාදන හිසින් ජලය ව්‍යාප්ත වෙන්නේ ඒ රවුම් ආකාරයට. ඒ බීජාණු, ඒ කියන්නේ රෝගවල බීජාණුත් එතකොට මේ විදිහටම ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මේක ඇත්තටම විසිරුම් ජල සම්පාදන පද්ධතිය ගොවි මහත්තුරු කැමති. හේතුව අඩු ශ්‍රමයකින් අඩු පිරිවැයකින් කරගන්න පුළුවන් පද්ධතියක්. නමුත් ප්‍රධානම ගැටලුව වෙන්නේ මෙන්න මේ රෝගකාරකයන් ව්‍යාප්ත වෙන්න ගත්තට පස්සේ ගොවි මහත්තුරු අසරණ වෙනවා. මොකද ඊට පස්සේ කර හැකි දෙයක් නොමැතිකම නිසා. බින්දු ජල සම්පාදනයේ තුලින් ජලය ක්‍රමානුකූලව පාත්‍ය පුරා පැතිරවීමක්, ජලය අපතේ යාම ඉතා අඩු මට්ටමක වීමක් නිසා
ජල හිකතත්වවලදී මෙම ක්‍රමය ගොවීන්ට සැනසෙල්ලට කාරණයක්. බින්දු ජල සම්පාදන පද්ධතිය පාදක කරගත් මේ ලුණු වගාවේදී අපි පරිශ්‍රණ කරලා හොයාගත්ත අතරම දිග පළල එම නැත්තම් මේ නිර්දේශ කීපයක් තියෙනවා. වැදගත්ම එක තමයි මේ ගත්තාම මෙන්න මේ මේ පාත්තියක් සාමාන්‍ය අපි කියන්නේ මීටර 20ක් දිගට යනකම් අපිට භාවිතා එහෙම නැත්තම් දික් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම මේ පාත්තියක පළල වෙන්නේ මීටරයක්. එතකොට පාත්තිය සෙන්ටිමීටර 15ක විතර උසකින් නිර්මාණය කරගන්නවා නම් එහෙම නැත්තම් සාදා ගන්නවා නම් ඉතාම මේ උචිත වෙනවා. මේ පාත්තියක් ගත්තාම වර්ග මීටරයක ලුණු ගස් එහෙම නැත්තම් අල 100ක් එන විදිහට පරතරය පැලෙන් පැලයට සෙන්ටිමීටර 10ක පරතරයෙන් තමයි අපි ස්ථාපිත කරගන්නේ. එතකොට මේ පාත්තියක මේ අපි මේ පෙන්වලා තියෙන ආකාරයේ ඩ්‍රිප් එහෙම නැත්නම් බිඳු ජල සම්පාදන පාර්ශ්වික නල අපි කියන ලැටරල්ස් කියලා ඒවා දෙකක් භාවිතා වෙලා කරලා තියෙනවා. ඒ භාවිතා කරලා තියෙන මේ ලැටරල් එක එහෙම නැත්නම් පාර්ශ්වික නලයක අඩියක පරතරේ එහෙම නැත්නම් සෙන්ටිමීටර 30ක පරතරේ ජල විසර්ජක හයි කරලා තියෙනවා. ඉතින් මේකේ හයි කරලා තියෙන ජල විසර්ජක ඇත්තටම පැයකට ලීටර් 4ක විසර්ජන ධාරිතාවයක් තියෙන විසර්ජක එහෙම නැත්නම් දෙකක් ඒ කියන්නේ පැයකට ලීටර් 2ක ධාරිතාවයක් තියෙන විසර්ජක භාවිත කරන්නත් පුළුවන්. නමුත් ලුණු වගාවේ අපේ ගොවි මහත්තුරු නිතරම මේ වතුරත් එක්ක දකින්න ප්‍රියතාවයක් දක්වන නිසා ජල විසර්ජක පැයට ලීටර් 4ක වගේ ජල විසර්ජක පාවිච්චි කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මේකට ප්‍රමාණවත්. එතකොට මේ ලැටරස් දෙක එහෙම නැත්නම් මේ පාර්ශ්වික නල දෙක අතර පරතරය සෙන්ටිමීටර 40ක් වෙනවා. එතකොට පාත්තියක් ගත්තාම හරි මැදින් තමයි අපි බට දෙක යවලා තියෙන්නේ. හරි මැදින් කියන එකෙන් අදහස් වෙන්නේ මේ නල දෙක අතර පරතරය සෙන්ටිමීටර 40ක් වෙනවා. ඒ කියන්නේ මේ පරතරයේදී පැල 4ක් අපි ස්ථාපිත කරගන්නවා. එතකොට ඊට අමතරව මේ දෙපැත්තට ඒ කියන්නේ නල දෙපැත්තට පාත්තිය කෙළවරට යනකම් පැල 3 බැගින් දෙපැත්තෙම ස්ථාපිත කරගන්නවා. ඒ කියන්නේ අතරම පේලියක් ගත්තාම පැල 10ක් එහෙම නැත්නම් ලුණු බල්බ 10ක් තියෙනවා. වර්ග මීටරයට ඒතර අපි සලකපුවම පැල 100ක් එහෙම නැත්නම් ලුණු බල්බ 100ක් එනවා. මේ තියෙන්නේ මේ බිඳු ජල සම්පාදන පද්ධතිය යටතේදී දින 65ක් පමණ වයසැති බල්බයක්. දින 65ක් ගියපුවාම මේ වගේ ලුණු බල්බයක් හැදෙනවා කියන්නේ අපි මේක දින 90ක් විතර ක්ෂේත්‍රයේ තියාගන්න බලාපොරොත්තු වෙනවා. අතරම මේ කාලේ තමයි මේකේ නිෂ්පාදනය කරපු ආහාර ටික මේ බල්බේට යන කාලය. අතරම ගොවි මහත්තයාගේ ආර්ථිකයට බලපාන කාලය මේ බල්බය අපි සාමාන්‍ය බලලා තියෙන විදිහට ගොවි මහත්තුරුන්ගේ අත්දැකීම තියෙන විදිහට ග්‍රෑම් 85ක් 90ක වගේ ප්‍රමාණයකට අපිට මේක උස්මහත් කරගන්න පුළුවන්. බක්කි ක්‍රමයේදී බැලුවොත් එහෙම ගොඩක් ගොවි මහත්තුරු මේක අලේක බර ඇවරේජ් එහෙම නැත්නම් සාමාන්‍ය බර වෙන්නේ ග්‍රෑම් 40ක් 35ක් අන්න ඒ වගේ ප්‍රමාණය. අලේක බර වැඩි වෙනවා කියන්නේ අපේ මුළු වපසරියම ගත්තාම හෙක්ටාරයකට කිසිදු ආයාසකින් තොරව අපිට හෙක්ටාරයකට ටොන් 35 කියන ටාගට් එකට එහෙම නැත්නම් ඉලක්කයට යමේ හැකියාවක් තියෙනවා. එහෙම අපි ගොවි මහත්තුරු මේ ආදර්ශ නැටතේදී ආරම්භ පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ විසුරුම් ජල සම්පාදන පද්ධතිය යටතේ වගා කරලා ගත්ත ගොවි මහත්තයා ගලවලා දුන්න ලුණු අල සාම්පල් එකක්. දැන් මේ සාම්පල් එක බලපුවාම තේරෙනවා ඇති දැන් ලොකු ගෙඩිත් තියෙනවා ඒ වගේම මෙන්න මේ වගේ. ඒ වගේ ගෙඩිත් තියෙනවා. ඉතින් මේක ගොඩක් දුරට වෙන්නේ අර විසුරුම් ජල සම්පාදන පද්ධතියේ ජලයේ විසිරීමේ රටාවත් එක්කම සමහරක් අලවලට ඒ කියන්නේ පැලවලට හොඳින් ජල සම්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා. සමහර පැලවලට ලැබිච්ච ජල ප්‍රමාණය හිඟතාවයක් දක්නට ලැබෙනවා. අපි සාමාන්‍ය සුළං වැඩි තත්ත්වයට තේදී විසිරුම් ජල සම්පාදන පද්ධතියට තේදී මේ ජලයේ පැතිරීමේ මේ වගේ තියෙන අඳුරුණුකම් දක්නට ලැබෙනවා. හැබැයි සාපේක්ෂව අපි සංසන්දනය කරොත් එහෙම බිඳු ජල සම්පාදන පද්ධතියකදී ඒ වගේ තත්ත්වයක් දක්නට ලැබෙන්නේ පාත්‍ය පුරාවටම විසිරුණු ඒකාකාරී ජල ව්‍යාප්ති රටාවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒකම තමයි මේ ඒකාකාරී විදියට ගුණාත්මකින් යුක්ත බරින් වැඩි ලුණු බල්බයක් ලැබීමේ රහසත්. දැන් බිඳු ජල සම්පාදන පද්ධතියේ පාදක කරගත් භෝග කළමනාකරණ පැකේජය කිව්වහම
ඒක ප්‍රධානම සංගතක ඇත්තරම බිඳු ජල සම්පාදන පද්ධතිය තමයි. හැබැයි අපි මේ කතා කරපු වැඩි අස්වැන්න ගන්නත් රෝගවලට ඔරොත්තු දෙන්න එහෙම නැත්නම් පාලනය කරන්නත් උදව් වෙන්නත් ඊට අමතරව මේ පැකේජ් එකේ තියෙන අනිකුත් සංගතකත් බලපානවා. අපි බලමු මේ මොනවද කියලා. එතකොට බිඳු ජල සම්පාදන පද්ධතිය එකක්. එතකොට බිඳු ජල සම්පාදන පද්ධතිය හරහා ශාකයේ මූලමණ්ඩල කලාපයේටම ජලය සහ ජලයට අමතරව පොහොර වර්ග ලබා දීම තව එකක්. එතකොට අපි දන්නවා පොහොර උපයෝගීතා කාර්යක්ෂමතාව ඉතා ඉහළ මට්ටමක අපිට තියාගන්නත් පුළුවන්. පොහොර නාස්ති වීම අවම කරගන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි මේ උස්සූපාති තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය සෙන්ටිමීටර 15ක් විතර. එහෙම නැත්නම් අඩි භාගයක් විතර උස්සපාති. ජලය වැඩි අධික තත්ත්වයට තේ. ඒ කියන්නේ වර්ෂා අධික තත්ත්වයට තේදී වැඩි ජල ප්‍රමාණයක් එකතු වෙන්න දෙන්නේ නැතුව මූලමණ්ඩල කලාපේ අපිට පහසුවෙන්ම මූලමණ්ඩල කලාපයෙන් වතුර ටික වහනය කර ගැනීම අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඊට අමතරව මේ පාත්ති අතර තියෙන කාවණු පද්ධතිය. මේ වලින් ඉතා පහසුවෙන් අපිට වැඩිපුර තියෙන ජලය ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි මේ පාත්ති සකස් කරන අවස්ථාවේදීම මේ පාත්ති වලට අපි කාබනික පොහොර එකතු කරන්න උපදෙස් දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉස්සර කතා කරා හෙක්ටයරකට ටොන් 10ක් එහෙම නැත්නම් වර්ග මීටරයකට කිලෝ 1ක් කියන ප්‍රමාණයෙන් පොහොර කාබනික පොහොර යොදන්න කියලා. නමුත් මේ අස් වැඩි අස්වැන්න වලට යනකොට අපිට පුළුවන් මූලික පොහොරක් විදිහට තමාගේ සත්ත්වකේ තියෙනවා නම් සන්තකේ තියෙනවා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුණත් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට පස බුරුල් වෙනවා. පසේ මූලමණ්ඩල කලාපයේ හොඳ පරිසරයක් නිර්මාණය කරලා දීමක් සිද්ධ වෙනවා. පෝෂක සුරක්ෂණය වෙනවා, ජලයේ සුරක්ෂණය වෙනවා. ඊට අමතරව අපි නිර්දේශ කරලා තියෙන පරතරත, ඒ කියන්නේ පරතර කියන්නේ අපි සාමාන්‍ය සෙන්ටිමීටර 10 10 පරතර වලින් තමයි නිර්දේශය ලැබලා දීලා තියෙන්නේ. අපි මේ දෙපාර්තමේන්තු නිර්දේශය මේ විදිහටම මේ පද්ධතිය යටතේ ක්‍රියාත්මක වෙන වගාවෙදිත් නිර්දේශ කරලා තියෙනවා. එතකොට ඒ වගේ નિયમિત පරතර පවත්වා ගැනීම තුලින් රෝග පාලන ව්‍යාප්ත වීම වළක්වීමටත් උපකාරී වෙනවා. ඊට අමතරව වල මර්ධනයත් පහසු කරලා දීලා තියෙනවා. ඊට අමතරව මේ අලයක අපි බලාපොරොත්තු වෙන මට්ටමට ආහාර සංචිත කරලා ඒ අවශ්‍ය අස්වනු ඉලක්ක වලට යාමේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ විදිහට ගත්තාම බිඳු ජල සම්පාදන පද්ධතිය ඒ ඔස්සේ ජලයේ සැපේම, ඒ ඔස්සේ ද්‍රව්‍ය පොහොර සැපේම, උස් පාත්ති, පාත්ති වලට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම, નિયમિત පරතර වලින් භෝගයේ පිහිටුවා ගැනීම කියන මේ සංගතක වලින් තමයි අපි ඉස්සලා කිව්ව විදිහට වැඩි අස්වැන්නකට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. රෝගවලට මූණ දීමේ හැකියාව වැඩි කරලා දීලා තියෙනවා. දන්නා ඝර්ම කරාපිය රටක අවුරුද්ද මුළුල්ලේම හොඳ සූර්යාලෝකයක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ වියලි කලාපයේදී මාස එකක් හෝ දෙකක් ඇරෙනකොට අවුරුද්දේ අනෙක් සියලුම මාසවල තාමත්ම ප්‍රමාණවත් පරිදි හොඳ සූර්යාලෝකයක් ලැබෙනවා. අපි මේ කතා කරපු බිඳු ජල සම්පාදන පද්ධතියක් වේවා, විසිරුම් ජල සම්පාදන පද්ධතියක් වේවා, එක හා සමානව හොඳින් වැඩ කරන්න, එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න මේ සූර්ය ජල පොම්ප භාවිතා කරන්න පුළුවන් බවට ගොවි මහතුරු දැන් උදාහරණ සපයලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි හොඳ දැන් අපිට පසු පසින් පෙනෙන ප්‍රමාණයේ ජල පොම්පයක් ගත්තොත් ඒ ධාරිතාවෙන් යුතු ජල පොම්පයකින් විසිරුම් ජල සම්පාදන පද්ධතියක් පාවිච්චි කරනවා නම් හෙක්ටයරක පමණ භූමි ප්‍රමාණයක වගාවක් අපිට කරගෙන යන්න පහසුවෙම පුළුවන්. බිඳු ජල සම්පාදන පද්ධතියට ගියොත් එහෙම හෙක්ටයර එකහමාරක් වගේ ප්‍රමාණයක් ඉතාමත්ම පහසුවෙන් මේ වගේ ධාරිතාවකින් යුත් සූර්ය ජල පොම්පයකින් පාවිච්චි කරන්න පුළුවන්. නඩත්තු කටයුතු සඳහා යන වියදමාවමයි ඉන්ධන සඳහා වියදම කියන්නේම නැහැ. මේ අතින් බලපුවාම අපි අනාගතයේදී ජල සම්පාදනය සඳහා මේක හොඳ විභවතාවෙන් යුක්ත තාක්ෂණයක් වෙනවා. නවීන තාක්ෂණයට යොමු වෙමින් තම ශ්‍රේෂ්ඨ අත්දැකීම් තවදුරටත් යොදා ගනිමින් අපි අරමුණු කරගත යුත්තේ ලොකු ලුණු වල ජාතික අවශ්‍යතාවය සපුරා ගැනීමයි.